අත අර්ථ කතා බහ විකසිත සිත් ඇති මිනිස්සුම් පිළිබඳ. මෙන්න මේ කලාභ කොහොමද දෘෂ්‍යාබාධටින් ඇසුරු කර. මානෝ සමාජයේ විවිධත්වයක් ලක්ෂණයක් ලු ආවාාධතාව. අත් විඳමින් දැනුම කකහා ගැනීම සහ ඇසූ පිරූතැන් ඇතිව එහම දැනුමකහ ගන්න එක. හඳේ හාවයික ම හාවත් දැකන ඇති හඳත් දැකර නැති කියෙනක් පොහොමද පොළුවේ චිත්‍රයක් ඇඳ ගන්නන්නේ මේ දෙකම තමන්ගේ බුද්ධියෙන් සංකල්නය කරලා පරිකල්පිතව තමයි දෙවල් නිර්මාණය කරන්න. සියුම් කන්දෙන සියුම්ම රසුවිදින ප්‍රජාවක්තමය දුෘෂ්‍යාපාත්ත ප්‍රජාව. ලෝකී ශිෂ්ටත්වය මයින්නේ ආභාත්තුුවන්ට සලකන ක්‍රමය අනුව. එක එක මිනුම් දණඩත්. ජයිව විදධත්වය විසින් ජයිව ලෝකයේ විචිත්‍රත්ය මවන්නේය. එසේ නම් මාන විධත්වය එක ලක්ෂෙනැක්වන ආබාධිත අපි විචිත්‍රත්වය මැවීමේ දායක කාරකාදින් වමු. මේ මගේ අතේ තියන්නේ විකසිත සිත් සංයුත්ත ගී ඇැටිය. අත අර්ථ කතා බහ කරන්නේ මේ විිකසිත සිද්ගයන් විිකසිත සිත් ඇති මිනිස්සුම් පිළිබඳ සහ ඔවුන්ගේ දෘෂ්ටිය පිළිබඳයි අර්ථ අදම මේ හෝරාාව බිංවෙන්. භිකසිත සිත් සංයුත ටැටිය මගේ අති තිබුණ අට මේ ගීත ගැනන්න්නේෙේ කතා කරන්න. විිකසිට වන්නවූ සිදක යැනයි කතා බාකර ට. අපි ඇරයුම් කළා අද අර්ථ වැඩසටහන්ට අර්ථවත් කරන්නට එන්නටේ කියලා. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාද්ධාදී මණ්ඩලි සභහපති සුගත් වසන්තද සිල්ලම් හතාට. සුගත්ගේ නම එහෙනකොට සුගත්ගේ රුව ඔබ දකිනකොට මේ දස්සල සුගත් ගැනමුලු ලංකාම එක වර කතා කරන්න පටන්ගත්තා ඉතින් අයිබෝන් සුගත් මාහතය අයිෝන් ඔබ දන්නවා. ඒ මොහන බ දැන් දන්නවා ඒ හඬත් උබ දන්න. මම කැමැතිේ ඔහු ගැන ඇතුලාන්තේට කෙමින් තොරතුරු බෙදාහතාකන්න මේ සුගත්මහත්ද දැන් ඇත්තරම් මේ දෘෂ්‍යාබාධිතයෙන් සඳහා උපාධිධාරීන්ගේ මණ්ඩලයක් හදාගෙන තියෙන් ෝ ඒ ඇත්තරම දෘෂ්‍යාධිීතන් උපාධාරරි මණ්ඩ දෙමොකක්ද මේ මණ්ඩඩේ සහි කාරිභාරි කොයි වගේ අපි එතනින් අපි කතට මුලපුරන්. ශ්‍රී ලංකාවේ දෘෂ්‍යාපාතව පාධහරි බිවෙන්න්නේ ද්‍රශ නමසය හැටගනන්වල අවසානයේදී. මගේ ගුරු තුමියක් වෙච්ච වයිට් යකන්දාවල මැතිනිය. ඊට පස්සේ ක්‍රමාණුකූලව පාධාරීෙන් වාර්ෂිකව බිහිවෙනවා. අපේ දශකයෙනකොට එක්කෙන දෙන්න අප එක ඉට වැඩිය වැඩි ප්‍රමාාණයක් වෙනවා. මේ වෙනකට ශ්‍රී ලංකා දෘෂ්‍යාපාතු පාදධහරි මණ්ඩලය කියලා. සමිතියක් තිබිලා තියෙන එක අභාවයට කිල්ලයි තිබුණේ. මේක නැවත පුනර්ජීවනය දීලා ආරම්භකිරීම තමයිඉක්දර්ශනම සය අනු හත්තර අන්නු තුනේ දදිව ගැපිකරේ එතකට මං ශුද්ධ්‍ය අල ශිෂ්‍යයක් අපේ ්‍යවස්ථයි පලයනිි වගන්තය තමයි ප්‍රධානනිල අනිවාරයෙන්ම දැරියයුත්තු උපාත් ජාරීන් මයි කියන එක එක යුක්තිසාගත වගන්තියක්. මම උපාදයක් නැති නිසා මම කැඳුම්කාරය විදියට තමයි පලවෙනිවතාවට පාදධරිමණන්ිෙ කැන්ඳවීමකරේ සාමාජිකයන්ට. එතැද අපට මන පාන්ධ ිච ගලු ප්‍රශ්න ගොක්ති වුණනා. එකක් අදත් විසින්දල නැති රැකයා විරහිත පා විිලිොඳ ප්‍රශ්නය පාධාරයාගේ පොදව පාධාරන්ටකෑ විරිත බව ඇත්තයි හැයි දෘෂ්‍යාභාත්්‍ය උපාධාරය බිහිවෙන්නේ අනිත් අය වගේ තුංගුණයක් හතර්ගුණයක් කැපකිරීම් කරලා ආනිත්තායගේ සහයෝගය අරගන සමාර්ට දෙමව්පිය පවුලි අනිසාමාජිකයන්ගේ උදුර ගැනිමින් තමයි උපාධාරී බිවිනි ෘෂ්‍යාපාත නමුත් උුටට රැකයාරබුදය තදින්ම දැනෙනවා කොටිම ගෙනනවා අර ං කියයන විදිහට කිව්වොත් අපි කියනවාන අම්ම පෙවුව කිරිවල නායග වන්ඩුවු පොත්විධයක් නෑගෙන අන්න ඒ තත්වයට පත්වෙලා තියෙනවා මෙක හාසජනක පැත්තපුත් කිය යන්න තියෙන අර්ථ වලට මේ අවසානයේදී පැවැත්තුවා පලාාතුවල ගුරු සේවට බඳවා ගැනීමේ විභාග මාලාවක් තරග විභාගරාශියත් තිබුණ හැම පලාතකමගේ තිබුණා. ඒ හැම උපාධාරින් බඳවගදද අපි ඉල්ලීම් කරමේ ද්‍රශ්‍යාභාත උපාධාරින් වව පදගන්න කියලා. අපි නිකං නෙවේ කිව්වේ දෙදා සාහථය කැබිණට තීරණයක් තිබුණා. රජ පත්වම් ගුරුපත්වීම ලබාදීමේද සීයටට තුනක් ආබාත්තුවන්ට වෙන් කර්ඩෝන. ඒ තුන පුරුවන් ඕන කොමද විභාගට වාඩි වෙන දෘෂ්‍යාපාත්ත හෝ ආභාත්‍ය කණ්ඩාය මේ කුසලතා අනු පිළිවෙල අනුව. මේ කුසලතා අනු පිළිවෙල කියන්නේ සියයටට තුනක් වෙන් කරනවා ඇත් තුන රුවන්්ඩෝන හෙමයි කියලා. හැබැයි මට තේරෙන්නෑ සිංහල දන්න ඇති නිරධාරි තන්ත්‍රයක් ඉන්න නිසා. විශේෂයම ස්නාහිර පලාාතය විශේෂයම මධ්‍යම පලාාතය මේ පළත් දෙකම පරිසාදන මට්ටම අවශ්‍යයි කියන්නේ එක කියමින් මේ කණ්ඩයම් බන්දෝගත්තේ නැ හැබැයි ඒකම නීති පදධතිය ඇථදේ ක්‍රාත්ම කන වූවායම්භ දක්කුණ උතුරු මැද එ සියලු පළත් මේ පත්තිම් ටික දුන්නා මේක කොහොමද වෙන්නේ මක ලක අවුත් දලුතුමාතය. සහ අවුල අපේ අවුලක් නෙමෙයි පවතින රාජතාගැන ප නිලධාරී තන්ත්‍රය කොහොමද ඇගල්ලුන්ගේ ආකල්ප මත අප ජීවිත තෙරුන් තීරණය කරන්නේ. වයමට ඔටටු නම් ඇයි බස්නහිට ඔට්ටු නැත්තේ. ඒ මත් පලාතරු සමානත්මතාවේ බිඳදාන. විතරක් මේ කට්ටය යුත්තර අධ්‍යාප නමාත්‍යවරයා. සියලුම ප ආණ්ඩුකාරවරුන්ට ලියමලක් නිකුත් කරා මේ මේක මේ විදියට කරන්න කියලා. බස්නාහිර පලාාතය ආ්ඩුකාරයට ඇහුන්න මධ්‍යම පලාතේ ආණ්ඩුකාරයට ඇැහුන්න පණ්ඩිත ටෝක්ස් තමයි දුන්නේ මකැ ඒ වචන අර්ථවලට ගැලපෙනවද දන්න හැ හැ වෙන කියන්න දෙයක් නෑ. ඒ වගේ ඒ පලාතල ප්‍රාජිසය වකොමිචෙන් සබාවට ඇහුන හදැන් එකතා බරපතල තත්ත්යක් මහිතන දැපේ නොනේ අපේ කතාව මුල පුරණකොටම මං අරකිවේ විිකසිත සිද් කියල්ලි වෙල්ලා. මොකද මේ සුගත් මහන්තයාලා මේ කරපු අර සංයුත්ත තැටිය. ගැන අපිතාකරම කියේවන්නේ හැබැයි මේ ිකසිත සිද කියල කිය වන බලන්නේ හිත් මොන තරම් ිකසිත වෙලා දෙකෙළලඇයි ිසිත වෙලාතයෙන් මෙ ජීවිතය ස අගෙනයන්නේ ජීවිතයේ බිඳින්න තමයි අවස්ථාවඉල්ලන්න. රැකයා අවස්ථාවන් ඉල්ලනකොට උපාධධාරීෙන්ට දෘෂ්්‍යා බාධිතේ තුවටේ රජය පිළිගත් විදිට ඒ අවස්ථාවන් පුරුවන්න්නෑ කෙනෙ මහිතන්නේ. සාල ගටලුවක් ගැන නවත්ත මතවාද විවාදවශ්‍යනය සුගත් මහත්ය දැන් උපාන්ධිධාරීන්ට යම් බඳු දැනුමක් අවබෝධයක් තියනවනේ දෘෂ්‍යාවාාධිතවනත් ඕ මටයි තියන ගැටලුව තමයි දැන්වා. ඔබ අප විශ්වවිද්‍යාල දෙක වුණත් සමකාලයෙන්න්නව අධ්‍යයනය කරපු කට්ටිය. එතකොට මේ සියල්ලූ විශ්වවිද්‍යාලෙක තරගකාරීත්තය පොතපත කියවීම ඒ වගේම තමයි දැනුම රැස්කිරීම අදවගේ නවින තාක්ෂණය තිබුණ නැහැන බයි මයි කාලෙ ගිහිල්ල තොරතුරු රැස් කරන්න තිබන නව තාක්ෂණික භාවිතාවන් නි්‍යියමීඩිය කියෙනෙක් අපි අහලවත් තිබුණෙ නෑ මේ පරිසරයක් ඇතුලේ. නවතාක්ෂණය පර්තමානය තිබනත් පරිහරණි කිරීමේ ගැටලු තියෙනවා ලංකාවේ දෘෂ්්‍යාබාධිත ප්‍රජාවට. කොහොමද පාසැල් අධ්‍යාපනය සහ විිශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්නේ ඊට සමාජයෙන් දක්වුණ සහයෝගිතාවේ කොයි වලයේද. අපි කෙටි උදාහරණ කීපකින් කතා කරමු මට හම්බුණ මේ ජාතන්තර සුත්සරයට උත්සවේකද අම්මාගෙනෙක්. දරුවන පහප නමේ පන්තියේ ඒ දරුවට බ්‍රේල් ලීමට වැඩිය මේ පරිගනික පවිච්චි කරලා උත්තර ලියන්න පුළුවන්. ඒ අම්මට තියෙන බය තමයි අපසසාමාන්‍ය පෙලදී මේ අවස්ථාව දරුවටදීද කියලා යැ පරිගණකෙන් වැඩ කරන්න උත්තර සපය සය හැබැයි කියන්න සන්තෝසයි ජාර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක භාවිතා කරමින් උත්තර ලිවීමේ අවස්ථාව දීලා තියෙන ද කො ශවිදල ති වාාව ෘත්ත වය මේ විදියට තාක්ෂණය අවසයිත අප අපි වෙත වේගින් ගලාගෙන එනවා. ඒ තුළ අපට අනිවාරෙන් හැකිවෙනවා ඉතාහල පර්ජයතාවගින් යුතු ප්‍රතිපාලයක් ගන්න. එතකොට අපේ කාලෙ වගේ නෙමෙයි. අපේ විශ්වවිද්‍යාල කාලයදී. අප අප විශද්‍යල බ්‍රේල් තිතක්කොත් තිබුන්නේ . ගැන කවර කතාද. ඒකාල ජපුරත්ති බුන්නෑ. හැබැයි සතුටයි දෙදස් විසී හතරවෙන්නකොට ඒවයි මට්ටමට ඇවිල්ල තියෙනවා. හැවයි දල්පතිමාන්තමේ එන්න වේගේ ප්‍රමාණුවත් නෑ. මේ එන්න වේගේ ප්‍රමාණුවත් නෑ. අපි යෝජනා කර විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සෑම විශ්වවිද්‍යාලයකම ආබල් සයිත කණ්ඩායම් උදෙසා. ඒකක පිහිටවන්න කියලා ඒකක පිහිටවන්න කිය ඒ එකක තුළ බ්‍රේල් පරිවර්තනයට සංඥාපාෂාප භාවිතාවට ඇතකොට නතන තාක්ෂණය අන්දුර්නාාදීමට උපදේශනයට වෙනම ඒ සම්බන්ධ විශ සඥතාවයක් තියෙන නිලධාරෙන් කැදවා ගන්නමින් ඒක ගොඩ්ඩ ගන්න කියලා විශෂවද්‍යාපාදන කොමිෂම සභාව හිටපු සභාපතිවරයා මාචායටය සම්පත් අමරතු මතා අමරතුන් මාතක පිළිගත්තා වැඩදි දේවල් පිගර නෑ ැට ඒ සම්බන් අපපුඩියක් ගා්ඩ බෑ එක ක්‍රියාත්මකුණේ නැත අවරුදු ගණනාවක් ගත වනාා හැයි එක තාමත් ක්‍රියාත්මකුණේ නෑ. ඇතරම ඔබ කියන ප්‍රශ්නය හරි දැන්ම උකහා ගැනීමේදී දැනුම බෙදාගැනීමේදී දුරුෂ්‍යා බාත්තා අපට ප්‍රශ්නති යනවා හැබැයි මේ ප්‍රශ්න තිබුණා බනත් අපි ප්‍රථම්පන්ති සාමාර්ථරන් තියනවා දළපතුමත්ය අපි දෙවන පෙළ සාමාර්තරන් තියනවා ලි අඩ්ඩුම්ම පාසකම්ම යටත අපේ පැත්තේ යුතුකම ක් විෂ්ට කල තියනවා. එක සමාජී යුතුකම් බක්වීම සහ ස්ට කරල නැත්තේ සමාජීකම ශ්‍රීලාංක හැමෝම් මයිති වෙනවාන නැහෙම න විිශ්වවිද්‍යාල සහශවිද්‍යාල පරිපාලනය අධ්‍යාපන ශේෂත්‍රය ඒයා සම්බන්ධ වැඩකරපු මැතිඇමැතිගොල් මේගොල්ලො අපි මේගලුන්ට අප පෙන්න්නතු යනමං හිතන්නේ. මෙ අපි ලොකු ප්‍රතිඵලෑ පෙන්නුවම්ම පත්තරවලින්ද මාධ්‍යවලින්ද ඒ සමාජගතිකිරීම හොඳආකාරම කෙරෙනවා. එක මාධ්‍යවේදින් බලාපොරොත්තු වෙන්නේ අපි පුම්බා තැබීමනමයි හෙට දවසදී මේ ප්‍රතිඵලය වෙතම මේ ආබා්‍ය කණ්ඩායම් ගේ ගෙන ඒම සඳහ පාසුගම් නිර්මාණ කළ යතුගණක. ඒකන වෙන්නේ ඇයිදමන්ද. එකතා බරපතල කාරණාවක් ඒ කරණාවත් එක්ක දැන් ඔබට තේරණ ඇති අර මම කිවේ සිත් පිකසිත කර ගැනීමන්න මේ කතාබද්දිගත යන්නේ පේනවාදේ සිත ටිගතික විකසිත වෙනකොට පෙති දිගැහැරනකොට ඇතුලාන්තය තියන පසුබිමකොයි වගේද කියලා. සුගත් මහත න අපිට පැහැදිලි කරගම මේ මෙබඳු පාසලේ විශ්විද්‍යාලේවත් පසුබිමක් නැතිබෙන්න්නකොට හැබැයි මම දන්නම පෞද්ගලිකෝ ඔබත් ඔබේ පටායින්න අනිකුත් පිරිසත් විශාලුවසය පොත් කියවනු. සාහිත්‍යය කියවනවා. ගී තහනම විශාලු රසවින්ධනයක්ත්තියනු. දැන් එඒකොට අපි සාමන්‍ය පොදු සමාජයේ අපිටම ගීතයක් ශාාව දෘෂ්‍ය භාන්තය බෞට්ට පත්තර තියන ශාව විතරක් තියනවා හැබැ ඉවගේම සාහිත්‍ය තාමත්්‍යයන්නේ මුද්ධි මාධ්‍ය විදියට එතුවට පුවත් පත් ඔබ කියවනවා දැන් මෙන්න මේ කලාබ කොහොමද දෘෂ්‍යාබාධිතෙන් ඇසුරු කරන්න. අරම පැහැදි ලඋත්තරක් දෙන්න ඕනෑ ඔබල අතේතියන විකසිතසි සංයුක්ත තැටිය. මේකේ ගීත රචජනාා සියල්ම දෘෂ්‍යාබාතායගේ ගායනා සියල්ල දෘ්්‍යාභාතායකි. මේකේගේ පදරචනා ටික බැලුවම ඇතර මේ කටයුක්තර ලොක ැදිියොත්වීම අක්කර මම මං ඇතරම බැලූදේ තමයි මේකෙත් පාවිච්චි කරල තින්න සංකේත රූපක සංකල්ප මේවා දෘෂ්‍ය ගෝතරයෝ පවිච්චි කල තියෙන ඕ මං කල්පනා කරා මේවල නොගැල පිම් කියනවාද උදාහරණයක් විදියට උදාහරණයක් විදියට අපි හිතමු මුහුදුවරල රතුපාටයි කියලා ම ගැන්නේ ඕ අපි නිදසුනක් නිදසුනක් කියලා වර්ණය සහ වර්ණාවලින් සහ ඒ අසිතව නිර්මාණය වන දේවල් පතේහිදම්ම හෝ උපතිදම් දෘෂ්‍යාධිත කෙනෙට ්‍රහණය කරගන්න බෑන එක යථර්තියනේ ඕ හැබයි මෙ කිසිදු ගීත රචනයක සාපි තෝරගත දාසය ඉවලිද විශා ප්‍රමාණයකාවයි ප්‍රමාණය කියවදදි අපට අහුේ නෑ වර්ණ පිළිබඳ වර්ණාවලින් පිළිබඳ වැරදි යෙදුම් ඒගැනම කක්ද ඒ කියන්න මේ ලෝකයේ තමන්ට ග්‍රහණය නොවුණු දේවල් දරම බාධ කේරීමමක්න්න. ගත්මහත්තය විස්තරන ක අපි මෙතනම කතාකරගෙන ගියෝ දැන් එකක් එක ගීතය පටන්ගන්න මේ අමරදාස තෙන්න්නකොන්ම හත්ත පදරචනය පටන්ගන්නේ ඔබේ සුන්දුුරු නීලාකාසේ එ කියලා නිල් පැහැති ආකාසය සුඳුරුයි කියන පරිකල්පෙන. ඒවගේම තව එකක් මෙතන ගත්ත තරු කැට දිලිස ඔබේ පදරචනා ාවක්තියනවා සිහින් දිගැති නුබෙ රතැන්ගිලි කියලා මේ පරිගනකය. ඒ යි හසුර රි ඕ පරිගණික හසුර යෝතතිකට බැදිි ප්‍රේමය ඉතවට ීමම ඇතුලේ ඔය කියන සධර්භය එකතු වෙලත් අනිවරම ඉගැනේ ඔවුන් තබන්ට නොපෙනෙන ලෝකය සවනින් ස්පර්ෂයෙන් ගඳසුවඳින් ඇතුළට ගන්න. ඕ මේ මෙතන තියන දොල්පුතුමට කාරණ දෙක හරි එකක් තමයි අත් විඳමින් දැ ගැීම සහ ඇසූ පිරූතැන් නැතිව ඕ එහෙම දැනුම උකහ ගන්නේ එක මේ දෙකම තමන්ගේ බුද්ධියෙන් සංකල්නය කරලා පරිකල්පිතව තමයි දෙවල් නිර්මාණය කරන්නේ ගැන හඳේ හාවයිගම හාවත් දැකල නැති හඳත් දැකර නැති කෙනක් කොහොමද ඔල්ුවේ චිත්‍රක් ඇඳ ගන්නේ ඕ පිකාහරි අමුතු දෙයක් දැ. හන්ඳ කවාකාරයැ සෞම්්‍යයාලෝකයක් තියෙනවය එහි හාහාවි කල් නෑන අපපා ඕඒ ඒකතකින් හිතනවා නිකන් අරමායායි අතාාර්ථවාදී පසුබිමක් දෝ කියලා ඕහ දැ ඒවගේ ඒදැන් අපට පුළුවන්නම් මේ මීටත් වඩ ඉහෙල් තැනකට යන්න පුළුවන් අපි නොදන්න නොතේරෙන්න්න අපට ග්‍රහණය කර නොගගත හැකි දේවල් කුඩා පරිමානොව ප්‍රතිනිර්මාණය කරලා ස් පර්රිෂක අධ්‍යාපනයක් කර දෙෙනවා නම්. ය නුදාහරණයක් විදිේ අපිතුමු නැවක් නැව ඔවුට බැල්මින් අඳුරගණන්න පුළුවන් දැකල පරිමාව පුලුවට ගන්න පුළුවන් හැබ ්‍යාති කකනට බෑනි හැයි අපි නැවේ කුඩා ආකෘතියක හුගේ අතර දෙනවාන අපට නයි පොලොගෙක් ඔයාට තල්න්නටව මට තල්ලන්න හැරි එනට ඔහට දකින්න පුළුවන් ට අධ්‍යාපනයක් ගන්න පුළුව සතා ගැ අපි හද මුක රබර්වලින්තීන සෙල්ලම් බොඩු මේවදීලා එසල් අපට ඒ හැට තලෝස හඳු ගැන දුනා ගන්න පුළුවන් මොකද අපිය ඇගිලි ඉතාමත් සියුම්ව දේවල් ග්‍රහණය කරගඩ පෝසත් මොකද හේතුව එකමුතුදයක්නවා ගැගිලිත් එහෙම තමයි හැබැයි ඔයාට වැඩිය බර තැබීමක් කරන්නවා ශ්‍රවණ ඉන්දයට ගඳසුවඳට ඉස්පර්ෂයට ර් එතකට ඔයාට අහුවෙන් ඇති දේබ ලට අහුවෙන්නඩ පුළමුකුද යා බල ඔයාට පැනීමගෙන් නිස්වා ඇත්තියල දීනවානේ අර්තික දෙැපීටම දාරනකශයෙන් පෙන් නැති අයට හොඳ මතකඇත්තිී නො කිරතමයි කියන්නේ එක ඇත්ත හේතුව දැන් දල්පොත මහතය ලවම පොතක් කියව ගත්්දී මං ඉතාමත් අවධාරණයෙන් හොඳින් එහු කන් දෙනෝ. මොකද මට නැවත නැවත ඒ පොතම ඔයා ලොවකි ගන්න බැහැ. බදම ලව කියව ගන්න බැහන එක සීමාවත් තියෙනවා ඕොන එකක දල්බත මමාතරක ප්‍රශ්ම යන්න පොත්ත්‍රාක්්‍ය තියෙනවා ඔය පොත දන්නවා පෙරල ගත කිව්වා. අන්න ඒකයි අපි ගන අපි දෘෂ්‍යාබාධිත වීම නිසා අපි අවධාරණාත්මක සහ අවදි වූ මනසකින් දේවල් ප්‍රහණය කර ගන්නවා ඕ අ සුගත් මහත්තය කතාවටම පොඩි බර්තබීම කරලා මේ තවත විතුරදදිගුවටයෙනවා. ඕනම වෙලාවක අපිට අපි පෞද්ගලික සුගත් කියල බොමද්‍රයට කතා කරන්නේ මොන ගෙහිච්ච වෙලාක මඟතට ඕනම තනක. කතාහා බහ නොකර මං අධ දෙක අල්ලාගන්න ටා අපි දළකුතගේෙල්ලල කතා කොහමද කතා කරන්න එක තමයි ද මං මොකුත්ම කිය අගවන්නේ කිසිම දෙයක් නෑ. ඒ අල්ලට ස්වභාවය ඒක තියන උනුසුම්ම එකඒ වචනට එන්න නැ? ඒ ආත්මයේ හැඟීමක් දැනනවා ආත්මයක් නෑනෙන හරජාන්ගම වැනීමකඒ එහෙම තමානන් විටටාව තාවත්න් දැන් නොහු කෙනෙ කලන විදියි හුරු ඇත්තෙක් හැසරෙන විදිියයි ඒය ැ උදහර හැති වියට තැබන් අවසාන වශයෙන් වැඩකරේ සමාසය වධ්‍ය පර්මයේන්තුවේ ඒක එක මාණටිල ධරරි මහත්තෙක් කියනවා. ගත පිදන යනකොටදන හිනාය නෑ පරිි ගට්ටියේ. මේ ගෑනලව යනකොටන හිනය හිනා වෙනයි කියලා එක අරුමයක් නෙමෙයි ඕ ඉතන්දී කාතාාව පාචිකන සෙරප් හන්ඩයි පිරි පාච්ිකන ස පත්තු හන් අඇත වෙන සත්තියනවා හ අඩේ තියනෙන විදයේ ඔට වාතුර ගණඩ පුළුව. අපි දැන් ෙදර කාපට්ට කුඩ පූ සිද්දුවනද ල්ලක්ද නොද. ඒ ඒ හඩත්ක් එන ගන්නතම.ඒ සාාපි ගෝච්චව එක. අනිවර්ම දනැතුව මේ කාන්තාවන් ගැන අපේ වැඩි ලෙදියව නොක කියනක න අදස් කරන්න ඕඒ නොක කියනවත් මේ නේ න එහම තමයි ඒ ඒක අඳුන ගැනීම පිළිබඳව පිබඳව ඕ අප අම්මාගේ සුහොද ඒවහම තමයි කාර් විශ්වාස කරන්න දල්පතුමත් රත්මන අන්ධ විද්‍යාලය එකගැන. ගඩාප පහො කාලනවා ඇස්පේ නෑය දරුවටං එැහම ගනෙච්චර තත්ත්වයක් නෑ බුද්ධිවර්ධන නතා සහිත දරුවක්කයා පන්ති සේලුප දෙනා ඉන්ද ඇද්දී එයාගේ සීයා එයාගේ සීය පන්තියට අඩියේ තියෙනකට ඒලාබැගේ මූනේ හිනාවම් මලක් පි පෙනවා ඒ සනිවෙදෙන වෙන්න කොහමද කියලා අපට තේරෙන්නේ හැබැයි ඒ සනිවිදෙන වෙනවා එහම තමයි ඕ එ මම රත්මනා අන්දී විද්‍යාලි ගැනගන්නකොට මට සිකරාධ ්‍රීතර කොල කැන්ද බොඩ හිතනකට අම්ම සෙනසුර දරන් එෙනවානේ එහෙම හැලප කණ්ඩ හිතු නම ඕ අම් අරන්ගෙනවානේ සංවේදනයක් වෙනවා දන්න නැතිවවෙන්න විදික් නෑ හොයල බලඩන් මෙන්න පර්ේෂකයන්ට පර්යේෂණ කරන්න ඉතාම අපූරු පර්යේේෂණ ආඩබි සුගත් මත දැන් සාහිත්‍යය ඇසුර ඇැ ගන් දිේ ගීතද අපිතම ටෙලි නාට ඔක්කම ්‍රාවි කෝචර වැහයනවා හැබැයි සාහිත්‍යය භාවිතාව ඔබලා ඇසුර කරන විද වෙනස් ඔවදන්නවාදම සුගත්මතයි ඉතාම ගැඹුරට සාහිත්‍යක යවන්නේෙක් සහ සාහිත්‍යය රසබිඳින්නේක් ඉතාම අපවරු විාරකයෙක් ඒනිසාම තමයි අපි ොතත් පපතාකිලි ට පස්සේ ගුණ දුසුත් ඒ වගේම අපපරක් අහගන්න වෙන කෙනෙ සුගත්න අතම කැමති ඔබේ සාහිත්‍ය භාවිතාව ගැන්න කතා කරන්න ඇන හ මට මතක්කෙනේ අයිය මේ දැන්මං පොඩිකාලේ අපි චිට්‍රකතාවල මිනිසු දරතුමාන්තයින්න ඔබ කොමට චිත්‍රකතා ලන්න මට ඇස් පනු නේ කාල රුදුක්ක හ ඇස්පෙනන ඉඩසේ බෝලක්ව දිල මයි ස්පන්නනතුගේ හම ධික කිය ද ැ කියන් න අර්ථ වැඩ සරාණදී මේ හේතුව මේ ඇසෙක්ක සෙල්ලගරන්ඩපා. මර්ක්‍රික සෙල්ලංගරන් කියල ෝලක දුණ ඒක ගෙදරග ල්ල කිවනෑ ඒක ප්‍රතිපාලයක් විදියට මට යිස් පෙන්න්න තෝගිය. එක සමන් ඉතාමත්තා යාත ත්මක ඉල්ලා සිටින්නේ. ඔබගේ ඇ ඔබගේ දරුවන් ගේස් ඕනම කෙන ගස් ර වැඩ පරස ගර න කියනක. දවිල්ලක් දුමගියත් කරුණා කළ අක්ති වද්‍යව රෙක්ලට යන්න මේ සෙල්ලමක් නෙමේ. හරි අප සාහිත්‍යයටමු ඇස්පේන නැතුගේට පස්සේි ය ඉතින්නේට පස්සේ දේදුනු කැලුම් ටෝරස්ල ටෝග ඒවතන පේ ීෝීෝ රේමය වීරත්ය සහ ටිි හාසයිලඟ සර සිත්තරේනකසාරත්මදුවකි වඩ ඕ වික්්‍රමලයි සෙල්ල මේ ගජමෑන් අපේ කවද කැමල්ලස් කැමල් එකර සෙල්ල ඉතින් පේනතු ගෙල්ලයිට පසිකෝ රත්මනනානන් දයාලට ඉල්ලතින් ආට පස්සේ තරයක් අපේ ගෙර චිත්‍රක කතාපත්තර ඇතිබිටම අයට යෝජන කර යක කියවඩි කියලා හට ඕ අය ගනන් ගත්තිනෑ හ මට මාර්කේන් තිතමගේ බැරිකමත් එක්කන මංර පත්තෙ ර ල ඉර හපල්ල හපල රල දම මීට පස ේෙදෙට. කතාගේන්න හනන් කියල ඕ මඟ ජත කතා කරෙන්න්නෑයිට පස්සේ. මඟ අත්ති ස්කෝලි කියිල තාත්තුම් මතර පස්සේ නවටු කකාලකර අආර පස්සේද ඒත් නෑ ජත කතතා අරකති අය කත කර මේ පොඩිියක වරින් පොතක් කියවන් කියලා ඒ වචන මතම පාචි කර හමත ලේසි පාති නැමන මික්න මමාතිව ගැනගත්තිනෑ ට බල්හත්කාරෙන් ඇදන් කියල්ලා ම හිතන් යා දැනගැෙන කිව්ද නැද්ද වන්දන්න වී කරලෙන්කෝගේ මේ අඳවාදක අඳවාදකය මේ දැතිකම විරුද්ලිගේ පරිවත්තනයක් ඒ කිව්වා. මට සෙවරුණා අරිටවැඩිය අමුත්වත් තියෙනවා නේද කියලා ටන් පටන්ගත පොත් කියකිව තර ල්ලි ලව්ඩක්කු තිියාග බරගාන කිව්වා අති කොරෝනා කාලදිීත් ඔමට එඒ අස්ථාවහම් වුණ අපි . ගවල්ලි හිටි වැඩිකාලය එතකොට සම ශ්‍රීඩන්ග ෘෂ්‍යාත්ත පාධහරි මණ්ඩල දෙදස් පහහිද අපි පටන්ගත්ත මේ කතන්න පොත් නිෂ්පාධනය කිරමීම ව්‍යාපෘතියක් ඒකෙදි කෙරෙන්නේ දල්පොත මත්තය පොත අපි කියවන්න එකලොවව කියවල සංස්කරණය කරලා ඒ පොතේ පිටු නවවින් පසකගගේ පිටු පෙරලන්න්න පුළුවන් දට හන්ලි ඒ විජෙයට හදලා ෘෂ්‍යාපාත පාටකැන්ට අපි දෙෙනවා මේ සමාජ සත්කාරයක් සගත්මතේ ඒ පසුබිම කියක දන්නවා දැන් අපේ අර්ථ නර්බණ අපේම ප්‍රේක්ෂක ප්‍රජාවට පුළුවන් ඔබත්ම් ඔ සහෝ බාහිත්‍ය නැත්තික සම්බන්ධ වෙලා ඊට දායක වන්න අනවරිබ එවිදිට අපි කතන ග්‍රන්ථගේ දමට කියන්නේ ෝක් ටෝකින්ක් කියන පිටොල් න හොම ජනප්‍රිය දෙයක්. පේ ැතෑට විතරන්නම ඇස්පේන කටයු දුරවාහණනිලනුට පොත ඇහුන් කන්දීගෙන යන්න පුළුවන් ඒ වගේ පසුමක් තියෙනවා අපි නම් දුරශාපාත උදවී සඳහාම සමයි සත්කාරයක් විදියට සමිතින් ස වෙන සංවිධානත් දැම් කරගනය නවා ඒ වගේ වැඩක් විශාල පොත් ප්‍රමාණ හැබැයි ඒකම නිෂ්පාදනයට පොත් ප්‍රමාණයට කිසි සේත්ම සමගාමීනෑ ම ලක්ෂගානකත් කොටි ගානක පොත් ඇති අපි ලංතින ොහොම පොත් අල්පියයි කැන්නේ. දාදාහකටත් අඩුයි දාදාත් අඩයි බලඩු වසාධානික කතරම ම තන්නේඒ කුදුක සාමානය නවකතතාම එකසේ පණහගට වැඩි පිටෙන ඒ පොත්තතර අපි මගේ සාහිත්‍යකීම කොහොම වනත් ඕන මට්ටම කෙනෙක්ට රසවිදිය හැකි පාතපොත්ත අපි අපි බින්න බී රචික ලෝකයක් නෑ තකට මම රසියන් පරිවර්තන කිව්ෝ පලියට අනි තැමෝමයි වකිව නෑනේ ඉති හමෝන්ගේෙම රචිරත්වයට ගැලපෙනවිදට දැනම පෝෂණ වනදිට රසවින්දනය තහවුරුනදිට පොත්පත් නිෂ්පාදනය කරන ලොකු පාටක ප්‍රමාණයක් න්නවා හොඳට ඇහුන්කන් දෙන සහ අර දල්බවත හන්ත කැපපු හරියට හරි රචකට හ ැන් අප ිනිස ැන්. අපි බදධාර්ණයකමකු මොටයි පොත්ත මත්තගනෑ හරියට අපිඒ පොතේ පටන්ගෙන් මද දෙන්න එක් කියන මත් පැන්න වර්ගේ තම පාවිච්චි කරන්නේ වඩල කතබහිද. ආරම්බිය. පොතේ අවස එකකන ඒගේ තව පිට්ටු කී පැ කියනකොට ගඒ මත් පැනවර්ගේ නම වෙනස්සෙනවා. මේ මේක එකන කකාල ට කව වසම රචිකටකුවා. මාර වැඩෙන් නෝක කරෝප් කරන්න තුන් හදර දෙනෙක්ට දුන්නා ඕ අහු නෑනි කියලා. ඒ සියුම් කන්දන සියුම්ම රසුවිදින ප්‍රජාවක්තමයි දෘෂ්‍යාාත ප්‍රජාව. ඒ රසවින්දනය හරිහලයි දැනමූකහ ගැනීම හරිහලයි මේක ඔක්කොම හොඳයි මෙට සමාජවටනාකමක් සහ ආර්ථිකටනා ගමක් කැඳර ගැන්නගම ප්‍රශ්නේ මමි කතා කරනය දල්පොදමත්තය උපාධහරණ ගැන විතරක් නෙමෙයි. පොදේ පොද් සමත්්‍ය දෘෂ්‍යපාත ප්‍රජාවගත්තම ඇතරම දැමේ අපට අහුවෙන් නැති දේවල් ඊට පල්යා ගැනේ. සාම්ප්‍රධයිකර්ය ගත්තම වල්ල්‍ය ධ්‍යාපනයයක් තියෙන කණ්ඩීමමට අහු වෙනවා. ඒගොලු වෙන්නමම කවීමක් ඒ නිර්මාණ සම්බන්ධ කරනවා. ය උදාාහරණයයක්විදිට ඉගොල්ලු අපිතුම පුරුවන්ගේ කවී පොතක් ගත්තම බඳු ජීවගේ බන්ු ජීව කවිපතක්ත් ඟීවිට එමිනිසු කටපාරන්නේ රුවන්ගේ හවල් කවිිය මෙ මනිේදසුගත්තා තිබුණේ එක කියන්න තර්මට ජීරණය කර ගෙනනති හරයට හරි එක මකක්ද කියවෙන් ඒමිනිස්සු සාහිත්‍යය කලාව මේ හරහා ජීවිතය තවරුණුම් ගැමින් ඉන්න ඒුගත්මත මරදැන් එකවර්ම මතු මතක ේතාව මෙිහම දෙකක් ඔබ අහන් නෝනනි කියලා ඔබෝය කාරණාව විස්තරගනුවට ද සුගත් මතය අපි කිසි දදුදැන් අප ටෙල්ිවේෂන් මාධ්‍ය සහ ගුවන් විදිලි මාධ්‍යය ම මේ පුවත් ප්‍රත් කියන්නේ මේ මාධ්‍යන් දෙකම ්‍රාභ සහ ්‍රාභිදශ එතුවට මේ මාධ්‍යන් දෙකම සාහිත්‍ය ගැන කතා බහ කරෙනවා පොත්ත ගෙනල්ල ලීකකයා ගෙනල්ලා එ ටපිත් මෙහමට සරහන් කරන හැබැයි. ඒ සාහිත්‍යකෘතිය දෘෂ්්‍යභාධිත ප්‍රජාවට කියවන්න දේලා ඒ ප්‍රචාවගේ ්‍රීින්නෙ එක ගුල්න්ගේ කියබීම කොයි විදියරධදි කෙල අපි කිෙසිු වැරසතානක් අර්ගෙනන ඒ කිසින් කරගාටුට කාරණය ැ අපි සංවිධානයක්කදයට ඇර එක සූම් තාක්ෂණය ඔස්සේ ඒ වගේ වැරසරන කර වැරසන කහිපයක් කර අපි රචකයගේනො නිශ්චිතව හුගේ එක් කියන පොත ගැන තමයි කතා කරන්නේ. එවගේ කතාාවක් ගොන්නගනවා. අපි කීප දෙනෙක් සමඟ කරන්න පුළුවන් වුණ ඒ දිගට යන්න බැර නෑ හැයි මේක හරි වැදකත් දෙයක්. මොකද ඒ කියවීම තුළ කර්තරූටත් සෙසු ශ්‍රාව කැන්ට ොඳවස්ථතාවක් හම්බේනෝ පාටකන්ට සොඳවස් හම්බේනෝ නොපෙනෙන කෙනෙක් පෙනෙන ලොව ගැන ලියවිච්ච කෘතියක් හර කෘතියකට කෝමද ඒ කිය කොමද එබිකම් කරන්න කියනක්. ඒ ඒව ප්‍රති නිර්මාාණය කරගන්න කියර මනසු තුල එක හරිවවැදගත් මංගිතන්නේ මටින් විත්‍රමසික මහත්තයා මඩල්දුව ඕ මේ රගතකිරීම මලදී කියරතියෙන මෙමයි ලෙස්ට මගතන් කරන්නේ. ඔ හ ලෙස්ට ඔයා මගේ උපාලි ගින්නයි කෑවයි කිය. න්න දැගන අර මනසේ හිටපු පාලිවත් ජින්නවත් නෙමේ මේ චිත්‍රපටේ ප්‍රතිනිර්මාණය පති මානක ලෙස්ට ගවල උපාල ින්නයිනේ ඕ ැන් අපි තුම් ගුවන් දිලි නාට්‍යක හද්දී දල්පතු මහත අපි උදාහනකට කදිරා ඔයාට මෙවැ නැටියරෙනේ මගේ කදිරා ඕඒ ඇැත අන්න ඒකන පරිකල්පනය කියන්නේ පෝසොත් වෙනවාගෙන උපාහන අධ්‍යහර රෙඩිමේට් මේ කෝල්ලේ මහත එක්කෙන්නේ ඕ අපේ මේ ගුවන් ඉදුලි පපෝර්ලි මත් එෙම නෑ වෙනස් සතා පවත්ේ ජානවිතේට බය බය ඒගේ කෝෂයහරාණයෙන් ඕ තාමතිතින් අපේ මතක තියනෙන න්ද්‍ර රාමනායක රංගෙනයන් හඬ කැවම් එතකොට කරුණලත් ධමරසිං මත්තය ඒගේ විශා හ පවුෂයන් පවෂය වි කව අප විීට්ටමිගේල් එත ගැමුණු එතකොට ඒ වගේ ශිල්පීන් නිරංජල සරෝජිනී ව ඉසර ගජමුතු ආන්න රේඩියුත පුදු ආසාාවකින් ඇත්තර බහන්නේ ඕ ඒවලින් අපට මුතුව මැවෙනවා එ එහෙ මයික ොද ඔය ඔය කියන්න සමාජ පරිසරේ නූතනේද වෙනස් වෙලාතයන නූතනයේද සමාජ මාධ්‍ය ඇසුර සහ රෝපවාහිනි ඇසුර කෙනික සම්පූර්ණ බෙළඳපල ග්‍රහණීත ගුදුරු වෙලාතයෙන් ඔබ වැනි ප්‍රජාවට බින්දු මාත්‍රයකවත් අවධානයක් ලක් කර ලැනේ කොහොමද නූතනත්තඇත් එක්කොය සාහිත්‍යය කලා සහ ශ්‍රවන මාධූරය රස බිඳීම කරන්න දැ අපටත් සුහුරු දුරකතනයේ තියනව වෙනම පහසුකම් ඒ සුහුර දු මංකිවගේ පරිගණකේ වගේම සුරු දුරකතනය තියනව පහසුකම් ඒ පාසුකම් යොදා ගැනිමින් අඩ වෙබ බඩිවිවලට ලලා . පාච්චරමින් යම් කිසි ප්‍රමාණයක තොරතු ගඩ පුලුවන් මගේබරරිද සහමගි ගොඩා කියයාලුවන්ට ස්මාට් දුර කතන තියෙනවා සුරුදුරතන ඕන් එක භාවිතා කර හරි යපූරට ඒව අප ගටේ එබිකම් කරලා තොරතුර ්‍රාගනය රසවිින්දනන් කරනවා. ලෝකේ තියෙන්නේ මේ යනිවර්සල් ඩිසයින් වලල්ටනේ න් ලෝකයේ දේවල් නිර්මාණය කරන්නේ. දෘෂ්‍යාතකට්ටියයටත් ඔබටත් මටත් අපි කාටත් මේකට ප්‍රවේශවිය හැකි ක්‍රමවේදයන් ඔස්සෙන දොරට විවර කරමින් ආරියට හරි ඒ ඒක තියෙනවා වැඩි තිය ලංකාවට අමුතම ප්‍රශනතිය එන්නේ මේ අපේ සබාරේටී ශිල තියෙනවා හෙට්ෆෝන් එක ගාලා මේ දෘෂ්‍යාතිකෙන ටැහනල් කරන්න පුළුවොන්ගගේ දෙට පසුකම ඒ ඩිසේවල් කරලා තමයි හයි කරන්නේ මේ ලක සියලු දෙනාටම දල්පොතමාත්්‍යය පංචින්ද්‍රයන් නැහැනේ ැ අපිතුම් හරි ඔයා කියන වැට පේනයි කියල ඕ මගේර නෑ වැට පේන වැට පෙන්නේ ආවල් පරිම ආවල් පරතරය තුළ පමණයි ඕ ඔට හැනෝයි කියන මගේෙන දෙිසිබල් මීට පල්ල වැට ඇහෙන්නෑ මීට උඩ ඇහෙ නෑ බලගටු මනුෂ්‍යයා කියන සතා සමස්තයම අවාධිතයි. එම ස භාව යක්ක්ේ නො නේද අපිට? අපට දුහන්න පුළුවන්ද ආහා අස්්‍යාවගේ වේගින්. බ අපි පේල් අතයට අපට සමාර සොත්තුවගේ රෑට ආරර්සයග ඇන්න පුළුවන්ද බෑ අපට මමුදෙ කොච්චරක් ගැමරුටකිින් හැමෝම සාපේක්ෂාර්තය ගත්තාම ආවාාධිතයි. හැබැයි අප න මනුෂ්‍ය සංහතිය තුළ අපේ තියන යම්කිසි ූනතාවයක් මොකක් කරි හේතුවක් නිසාපි අබාතව ඉන්නවා. ඇැබයි අපි දල්බතුන්තේ ඔය පිළිගන්න වගේ මාත් පිළිගන්න අපි මනස්්‍යයෝනේ ඕ මනුෂ්‍යයන් විසින් අත්වීදිය යුත්තු ජීවිතය අපටත් ඒ විද්දියට මූරුමයි. හරි උරු මේේ ම කැමිති ගත් මහත්තේ ඔබගේ අහල්ක් දැනගන්නමවිදියට දැන් එක වරම මේ දවස්වල ඔබ ලංක මජයේ නගතවෙලා තියුණ දේශයනය විදේශීය මාතය පවා ඔබ කැන්නේ ඔබ ගැන තුරතුරු වරින් වර කියය නෝ භිශේෂෙන් ප්‍රෘත්තිව වලට ඉට හේතුවක්තියනු. අපි දන්න ඔබ ජාතික ලයිස්තු නම් ගතවෙලා තියවෙන ලංකායි ඉතිහාසේ පාලිවෙනි බරට නම් ගතවෙනවා එන්පප එකෙන්මකද ජාතික ලයිම් ජනබලවකෙන් මේ පාර්ලිමේන්තුවට යන්න මේ පලිවෙනි අවස්ථාව. හමම ඔබ පාඩමේෙන් තුරගිය ඔබේ කාරාරකයන් අංක මම දෘෂ්‍යාපාත පුද්ගලෙක් විදිට මම ආබාසයි ප්‍රජාව යියෝජනය කරන්න පුද්ගලයක් විදියට සහ ජාතික ජනබලවේගේ ආවාායි තැත්තන් පිල්ිබඳ ප්‍රතිපත්ය සහ වැඩපිවල සැකීමට මැධ අත්වවෙච්ච කෙනෙක් දියට මට අනිවාරය ප්‍රතිපත්ය සහ වැඩපිළිවල් දියත්කිරීමේ විශාල කාරභාරයක් තියනවා. එතැ අපි හුදු ලියවිල්ලත් නෙමෙයි ඒ ඒ අපි ගොඩනැවේ ජාතික න බලවේගේ විදියට අපි ඒක සම්බන්ධ කරග දල්පතුමන්ත ආවාාසත මිනිස්සු එකන විදීතයන්ගේ පාර්ශව විශේසක්ඥයෝ සම්බන්ධ කරගත්තා විතරක් නෙමෙයිඒ පිළවන් සංවේදි කණ්ඩායම් ඉනිවානේ ඒ සංවේදි කණ්ඩයම් සම්බන්ධ කරත මේ තුන් පාර්ශවේ ඒකමතින් තමයි මේ ප්‍රතිපත්තියසා වැඩි පිළිවල හැදුවේ. මෙතැන් දැේ මුූල් ධර්මය වනේ සමානත්මතාව සහ සාධාරණත්වය දැන් සමානත්මතාවය කියන දල්පොත මාත්වයට තියෙන අයිතිය සවකාශයන් අපටත් එයාකාරෙන්ම ලැබෙන්ල ඕන. සාධාරණත්වයකි වවේ දල්පොතමාත්යට පොතක් කච්චු ගහල බෙදාහරනවා මට ඇස්පේනති නිසාහික කියවගන්න ලැබේ ुදිමේ දපල පණතානුව මට එකක ප්‍රති නිර්මාණය කරගණඩ විදික් නෑග්‍රණය කරගන්න විදික් නෑ. අන්න එහෙ මනං අපට සිද්ධ වෙන මැर्ක ට්‍රීටිකානුව මොරොක්කෝ සම්මුූති අනුව ආබාස් සහිත වුවන්ට ප්‍රවේශවිය හැකි ක්‍රමෝපායකට මේ පොත නිර්මාණය කරලා ධාන ක සලස්සන්න පරිශේදණය කරන්න අවස්ථාවධනයක. අනඒකතයි මංකවි සාධාරණත්වය කියලා. ඊළඟට දබතමත්තය අපට සුභසාධනය කියන කාරණය අතාරන්න බෑ. ඉලට බලගැන්නීම කියන කාරණය අතාරන්න බෑ. ඕ මොකද බලගැනීමට පේර මිනි ජීවොත්තට පයි ්‍යව්‍ය සහ මූලික සුභසාධනය සයි බලගැනීම සහ අයිතිවාසිකම් පාද කරගතුන් මේ ප්‍රවේශයකින් තමයි අපි අබසයිත් තැනත්තන් පිළුවන්ඳ ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ගඩ නැගවේ ඔය කියනක හරි. මේක ලොකුවක්කීමක් ලක්ෂ දාහතකට අධිකයි ආබයිසයිත ප්‍රජාව අපි කියන්නේ දෙ දොලයිසන් කියයාල කන නතන කොට ත් පුන් ඇතන වැඩ ොමනන්ත අපි පාර්ථනාව මුදේතුව අපි කැමති නෑ අප පැස් නොපෙනට පලියට නොපෙනෙන මිනිසු භිවිවාට. අපට අතපාය ගැටලුති චල්නාාබාත්යෙන් නිසා අනිමිසු චල්නාාබාත්්‍ය බවට පත්වෙනවාට ඒ ශ්‍රවනාාභාත්්‍ය ිනිසුත් එහෙමයි. මේ එකන මාහර වැඩේෙන්දප අපි ගීනල් දත්ත පාදක කරගෙන ප්‍රතිපත් තිසා වැඩපිළිවල් හදන්න ඕන කියලා ඉන් දල්පතු මහත බාරයි න අපි දොලහහි දත්තනය කතා කරන්නේ එකන ඒවත් යත්කාලන්න වෙලා නැැ යවත් කාලී නොවනු දත්තමත ප්‍රතිපත් තිසාහ මේ මනෝදවරගයන්නේ මේ පොහමද විද්‍යාත්මකෝ වර්ධනය කරන්නේ වහම ආබා සයිතු වුවන් පිළිබඳ ැ අර්්‍යනයක්්‍යයනයක් කරලා හරි සංක්‍යාලය කනහ හරි දත්ත ගෙන්න්න ඕනේ දල්පොත මහත්තර සීර සීය පේනවා මට මින්දුවයි. මේ අප දෙන්නනාතර පරතර ඉන්න කණ්ඩායම් කොච්චරන්ත. මේ වගේ දැවන්ත කාරර්ය කොටසක් අභා සහිත ප්‍රජාව වෙනුවෙන් කළ යුතුව තියෙනවා. ඒ කළයුතු වගකීමම ජාතික ජනපලවේගේ විදියට. ඕුන් ප්‍රපත්තිය තුළ ඔවන්ගේ වැඩ පිළිවෙල තුළ ඕන් ඉදිරිපත් කරලා තියවා. ජනතපති අන්ඩු කුමද සාහනක සෞදරය අවසයි තැනත්තන් පිළිබඳ අපි ගොඩඩගපු සමුල්ලුවේදී අගෝස්තුත්තුන්න ප්‍රතිඥ්ඥාවක් දුන්න සහතිකයක් දුන්න මේ ප්‍රතිපත්තිය සමේ වැඩ පිළිවෙල්ල ක්‍රමාණුකුළල ප්‍රියාවර නැංජිම ස්තරයි කියලා. ඔු ජාතිය අමතන පරිමණි කතාාවදි කියුණම් මේ එලෙන මහමැතිවනට අදාල මැතිවරටන ප්‍රචාරක පලවෙනි රැලිදි මේ රණය කියනවා මං හිතන්නේ අපේ නායකත්වය තුළ මේ පිළිබඳ විසඳුම් සොයායෑ මේ අභිලාශය සහ පිපාසාව තියෙනවා ඒ හරාපි බලාපොරත්වෙනෝ දෘෂ්්‍යාබාත් අපට වික්කසිත සිත්තියෙන දවසක අභිවානොත් පපුරවැසයන් විදිට ශ්‍රී ලාංකී සමාජය තුළ ජීවත්වෙන්න්න අවකාශ සැලසේවි ඒ සඳහ තමයි සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට මං අර්ගලකරි මගේ සහෝදරත්වය අර්ගලකරි සෙසුආබා්‍ය කණ්ඩායම් අර්ගලකරි ඒ බලාපොරොත්ව සැබෑවක් වෙන දවසට අපි ිරක් න දපතුමත ගොලට සතුර වෙන්නඩ කුළ ගුල තිනාව වඩ පුුවන්. ඒ ඒ මොකද අපි මේ සමාජයට කැඳවාන්නේ මනුෂ්‍යත්තේ වෙන්න මුකුත්ම නෙවේ මනුෂ්‍යත්තයේ. ඕ දැන් එතුකට ඇ සුගත්මන්ත ඔය ඔබ කියන්න? භිකසිතසිත් අවද්‍යවන මනුෂ්‍යත්්‍ය මේ සමාජයට කැඳවන්ඩ අපිට නීතිරීටි පද්ධති හදන්න පුළුවන් දෑ ඔබත් පාර්ලිමේන්වට නිවජනය වෙනකොට නීතිනං අපරක් කදන්න පුළුවන්. සමාජ ආකල්ප කොහොමද ගොඩනගන්න පොදු සමාජයේ අදටත්මට කියන්න. ඔබ බස්රථයක යන්න කොට. සාධාරණ විදිහයට ඔබලාට අවස්ථාව දෙන්න ද මගතුටේ යනුකොට දුම්්‍රියකට නගන්නකොට බිහෙත්තිකක් ගන්න ගේපු තැන් න මේ සමාජයේ කොහොමදද බිකසිතසිත් ඇත්මත උන් බවට පත් කරගන්න අර නිර්මාරි අපි කොමද දල්පතුමාන්ත සංස්කෘතිය පවරා දෙන්නේ අධ්‍යාපනය හරානේ ඕ මේ අධ්‍යාපනය හරා තමයි මනුෂ්‍යත්වය තමන් එක ජීවත්වන අභාතුවන් පිළිබඳ අවබෝධයක් දෙන්න ඕන මම දන්න තරමට එක පාඩම් පොතක පාමති නෝ මටමත්ක නැස්ශ්‍රේණය සිංහල හරිමෝකරි ලුවීබ්‍රියල් ගැන.න් හයි පන්ති පාදම කැ එඒ ලුවබ්‍රල් ගැන ඇයි අපේ සැබෑ ජීවිත ගැන ආබාත්තුුවන් ගැන පාඩන් කීපයක් ඇතුල් කරලා. ළමා මනසට ධනාත්මකෝ මේ කණ්ඩයම් ගැන හිතන්න. ආකල්පමය පරිවාර්තනය කරන්න යොමුණවෙන්නේ. ම ොමුුණ උඩානං අපට ක්‍රමාණුකූලෝ ඔබ කියන්න ආකල්ප මේ ප්‍රතිංකරණයක් බලලාපොරොතුයෙන්න්න පුළුව. ඕ හැබැයි ළමෑ ලොක්කුවෙනකං අපට විසන්න බෑනේ. සමාජ ක්‍රියාකාරයෙන් විදියට මාධ්‍යවේදීෙන් විදියට ඔබාගේ සාහිත්‍යදරෑන් විදියට වහාම ප්‍රජාව කෙරෙහි අනිත්තායගේ සිත් අවධ කරන්න ලියන් ඕන කියන්න ඕන රූපරචනය කරන්න ඕන එහෙම නැතුවනම් මේ වැඩේ කරන්න බෑහ ඕ එකන සමාජ ආකල්පානනි වාර්යම සංවර්ධනය කිරීමේ කාර්්‍යාවලයක්ක් සමාජයටම පැවල් ලතින මහිතනඒ එක දෘෂ්‍යාබාධිත උපාධිධාරී සංගමට නැත්තම් මන්දරයට පමණක් පැවරු නොහෝ අර මන්ත්‍රවරේක්විදිට පාර්ලිමේතුගේ අට කරන්න හම්බෙන්න්නන්න හැ ඕ ද මට කියන්න ඕකෝ මේ සුගත්මත් අපි කැමැතියඔබත්ෙක දැන ගන්න දැන් ලෝකයගත්හම නබීන සහ තාක්ෂණක විසාඩ දියුණුවක් එක්ක ඉදිරියට යන ලෝකයේ අපි ජීවත් එන්න නව තාක්ෂණික භාවිතාවන් සහිතව. එතකට ලෝකයේ දියුණු රටවල දෘෂ්‍ය අබාධීත ප්‍රජාවත්්‍යයන සමාජ තත්ත්වය ඇගීම සහි ප්‍රජාවත් එක්ක සමාජයක් ඉදිරියට ගමන් කරන්න දක්ව නොවන්ගේ ක්‍රියාකාරකම්. අප වගේ රටවලට කිට්ටු කරන්නවත් බැරි මේ විිපේතනය ඇ කොහොමද. ඒකත් අත ඔබ කියනවාගේම අධ්‍යයනය කළුතු විශේෂේත්‍රයක්. අපි ආගමික වශයෙන් ලොකු නැමුරුවත් තියෙන ජාතියක් නෑ හැැයි ආර්ථිකම මේ වශයෙන්ගත්තව දබපුතුන්ති අප ෙදාගනති බොහම පොඩි එකෙක් කියල් මේක කුරල් කනකොටතින් අනි කන්නම් විීසින තමයි. හැබයි අපි දැ සංවර්ධයද රටවල් වඩු වැඩිමුණු ති දාවපවා මේ කණ්ඩායම සඳහා ප්‍රවේශ පාසුකම් ගොන්නගනවා උදාහරණයකිද අපිමු ජපානේ ජපානය ප දෙවන්න ලෝකදද පසු විශාල ආභාත්‍ය කණ්ඩායම පරමාණුම්ඹ ප්‍රහරඇත්ත එක්කාවා. එතකොට මේ කණ්ඩාෑම්මලටයි සාමාන්‍ය කණ්ාෑමලට එකට පරිහරණය කරල හැකි බෞතික පරිසරයක් ගොඩන්න ගන්නගොලු කටුු කර ලතියනවා. අපත් ඒගේ හොදා අවස්තාවන් ගන නවක්කාවා හැබැයි උධාරය කිිදිර අපි ස්ුනාමිය යුද්ධය අවසන්නීම ඒව පාවිච්චි කරේනෑ ඒ පාවිච්ි කර සමාජයේ නව ප්‍රගමනයක් සඳහා යොදාගත්ේ නෑ ඒකත් එක්කම? ආකල්පමය වශයෙන් ගොඩි නැගුණම අපට පේහෙනවා අපට තේරෙනවා මේ පාරහරහ පයින්න මේ කහිරුවිතරත් තිබුණට මාදී මේකට ආලෝක සංඥාපූරුවක් තියෙන්ඩෝන ඒක ඇස්පේන ඇති මිනිස්සතුන්ට පේෙන්ෙෙන්නෑ එක නිසා ශබ්දය පාදන කරගත්තු උපාග එකතු කරයුතුයි අන්නද සම්පූර්ණය වැඩි පේන ඔබටක් පුළුවන් නොපෙරෙන මටත් පුළුව පඩි පෙළවල් විතරක් ධාපු ලෝකෙක රෝධ පුටුවට ඇති හර යන්න බැහන තැන්. එතකොට ආනත තලයක් පාවිච්චි කරන්න පුළුව න්න වැඩිහිටිවෙලා ඇවිද ගැන්නීමේ ගැටලු තියෙන කට්ටිටත් ඒ හරහා අත්වැට හර අත්වැට එල්ලයි යන්න පුළුව රෝධ පුටුවටත් යන්න පුළුව ගර්බනී කාන්තාවන්ට යන්න පුළ ඒ ලට තර නෙව දල්පතු මත්තය ඔබටත් යන්න ොළො පාසු. ප ගමන් ීම හැකි අ තිය න . ඒවගේ තමයි. ඒ වගේ පොද්දු පලල් මනසකින් දේවල් නිෂ්පාධනය කරනවන්නම්. මංහිතන්නේ ඒක තමයි තමයි යුරෝපය තිබුණේ ඕනට ආර්ථික ශක්තියක් තිබුණා යෙදීම් කර තිබුණා. සහ ඒ පිළිොඳද ඕනකමක් තිබුණා. ලාංකී සමාජයට එක අහිබීලා තියෙනවා එකල් කියනවා අපට ආර්ථික ශක්තියක් නෑ මෙම ගොඩඩගන්න. එක අලංගු කරණාවවටන අපි අටයිදසම හතක් ආ යිසාත පුද්ගලයෝ ඔවුන් සමගම ජීවත්වෙනය විතරක් නෙවේ දල්පතුන්ත අපි බදුගවනවානේ අපි කඩෙන්නේ හාල්පොල් සිල්ලර ගන්නේි බදු එක්කනේ අපි පාච්චි කරන්න ප්‍රවාහනය පද්ධතිීන්ි බදු ගෙවනවානේ අප බදු ගෙවන පුරඇසියන් නිසා අපට අයිතියක් තියෙනවා මේ සේවාන්ච ලබාගන්න. ඇ ලා තියෙනකදද සියට තුනක් අබාතුුවන් රැකයාවෙන් කළ යුතු ගර චකලයක ඇත්නවා හැබයි ප්‍රතිපාලය සියට හැත්ත එකක් රැකෑ විරහිතයි උයිඒ ඒතම සමාජ සුගත්මත මම කැමතිනිකම්පඩි පෞද්ගලික ජීවිතය පැත්ට යොමුවෙන් ඔ දෘෂ්‍ය බාධිව වන්නත් ඔ බොහොම. අරගලකාරිව සහ ඉදිරියට යමින් දේවල් සමාජත් එක ගැටමින් ජීවත්තෙන් ඒවගේම තැයි මම දැකලතියෙන බොහෝ අවස්ථාවල ඔබත් ඇතුළුව බිවාහයේදේ තවත් ඒ වගේම කෙනෙක් තමයි සහකරවා හෝ සහකාදී බෞටපත්වයෙන් ඇත්තර්ම සමාජ සංවේධීතාාව දැු රෝපා රටවල් එක බලනුකොට අපි බොහොම පසුගාමී චින්තනයකද ඉන්න නෑ දැ මම මගේ බිරිඳ තෝරගන්නේ යාගේ ඇස් පේනවාද නැදක එක උඩ නෙමෙයි. එයා මට කොච්චර ආදරවන්තද. ඕ අපි දෙන්නට ගෑලපීම් සහිතව ඉස්සරාට යමට තියෙන අවස්ථාව කොහොමද ඒත් එක්ද විශේෂම ඇතරන ඇස්කර කල්පනා කරීම නෑ ඕ අවශ්‍ය තාවක් නම අවශ්‍යතාවයක්කනේ නෑමට ඇැබයි අපි දන්නවා . ඉන්නේ මයිකල් ලෙක්ස් කලු ජාතික නායක අමරිකානු ඔහු ඕහගේ ප්‍රේමාන්තිය සුදු කාන්තා එහෙම කියලා සුගත්ග ප්‍රේමාාන්තිය ඇස්පේන කාතතාක්ම එන්න ඕන්නෑ ඒ හරි නෑ මංකේ දැන් මේ වගේ ධනික ුදුව ඇත් එක්ක ගත්ත හමත් අපේ සමාජ ආකල් පාතර ගැටු මක්දම තියන්න එක මහි අපි ඒ සමමාලරේම ගැටලු තියෙන්න්න පුළලුවන්. පෙම්මතිය පේෙන පෙම්මතියා පේන්න ඇති එහම වෙන්න පුළුවන් එතකොට ඉගුුණුන්ට දෙම ඔපියෝගේ බාදා එන්න පුළුවන් මගේ අර්ථයෙන් ගත්ත වනං අංකක ආදරේ දෙකත් ආදරය තුනත් ආදරය තමයි හොඳ උත්තරයක් දැකනේ දංකක දෙක සහතුනේ ආදරේ ගැන ජීවිතයේ පිල්ලතින්න ආදරයේ තුටේ ආදරේ පෙදාාගන්න තමයි බෑයම් කරන සුගත් මහත්ත අනාගත පරම් පරාපකට නවා ආකාල්ප ඇති කළ යුතුයි කියන්න සමාජ සන්දර්වය අපි ජීවත්තයෙන් ය සමාජ විශාල කතිකාවක්වයන අපි වෙනස්වෙන්ඩෝන ඒ වෙනස්වීම කියැන ආර්ථික සමාජය දේශපාල කෙනෙකනේ අපි ඇතුළ අන්තයෙන් වෙනස්වෙන්න්න ඕනෙකෙල් ඔබට මේ දිනවල ලැබෙන්න සමාජයපති චාරත්්‍යයක්ක ඔබ කොහොමද අනාගතය යහපත් වූ බලාපොරොත්තුත් එක්ක ගන්දනු කරන්න මගේ ආභා්‍යතාවත් සම්බන්ධයෙන් යම්කිසි දේශපාලන මේ කෝනයකිින් ම නෙමේ කෝනකින් බලකට පොඩි ොඩි කෙනෙ හිලිකං වචනාරමේනවා ඕුවනද අපි සතු පහට කරන කන්න ක්ම අප කැමට ඉන්නර කෙන හිලිකම් ක එකගැන්නේ මේ තැන් ඔය ගොල්ලුන්ගේ ජාති කළ ස්තුවේ ආබාධිතයත් ඉන්නවාඒගැ ආජාතිකල ස්ව බාත්ත වුවන්ට ඉඩ බැරිද උදවන්ට ගැන එක යම්මාආකාටක දවේශෂ දේ සහගතයි අවමන්සාගතයි හැල්ලු කිරීමක් ඕ ප්‍රශ්නතියෙන්නේ ආබාධ අපි හින්න කන මේ ප්‍රශසිතියන්නේ. ඇස් පෙෙනිලත් මේ සමාජ ප්‍රශ්ට නොදැක හිටපු එකයි ප්‍රශ්නය. මේ කං ඇහිලත් මේ සමාජ ප්‍රශ්න ඇහුන් නොදීපිකයි ප්‍රශ්නය සංවේධතාවය නැතුව හිටපිකයි ප්‍රශ්නය එහ ුණනානන් මේ දර්පුදවාත අපට පාලිමිතු න්න ඕන්නෑ මේ අවුදු හැත්ත හැත්තිේ මේ සමාජ යුක්තිය. ස්ටවුණාන අපි මොට පාලිතු න්නට අපේ වැලබලග ඉට පුලුවන්න්නේ. ඒ හැබයි ප්‍රශ තියන්නේ අරවගේ කතා කරමිනිසු පාර්ලිමින්තු ගර පසේ ඉතිහාස වෙච්චදීම තමයි අයියේ සිද්ද වෙන්නේ. මේ වගේතිහ අරකන්නේ තවලම නතර වෙන්නේ නෑ බල්ලවරුවට අපි හඳ කඩාාවට න්නේ නෑ කඳු පාත්වෙන්නේ නෑ. ඒගේ අතර මිස ගැනති පව්ග කියතම ජනති. ඒ අතර යම්ය මාකාරයකතවය මේ විශේෂයම නවමා්‍ය මුහුණුඋපත භාවිතාවෙහෙම හිංසනයන් සහි වගේ නිකම් වචන පරිබවකිරීම වචන සහ ඇතරම ඕඇ ඒ වගේ රූප භාවිතා කිරීමත් මෙවර ප්‍රබල වෙලා තියනු ද ඒ පසුබිම ගැන තොරතුරු ආර්තා වෙනමත්ද ඕ ඒ ගැන කනගාටු ඇත්තරම කනගාටුයි ඇබැයිතිම් මංවගේ අවුරුදු ලිකාන ෘෂ්ාතු වෙලා ඉග ෙට එහම දැනෙන්නේ නැයි දලපතුත් අපි අපි හොඳට තෙෙන්ප්‍රාධුවච්ච මනිස්සු හැබැයි මගේ මේ ආබායි සහිත ප්‍රජාව සම්බන්ධින් ඉතාමත් කරහිතවාත්මාලාවක් තියෙනවා එක එක විදදියට ආබාතුවන්න අඳුන්නනෝ අපි දන්නවානේ අතක් බැඳලා අපි කොට්ට පරගානවානේ අපි දැන්නම් මිනිදත් තියනවා අහවල් මුට්ටිය කියලා ුල්ල වාසන මුටිවෙල වාසන මුට් වෙල සමාරන්ට එක ඒක දෙකමයකුතු වෙලාම කියව වාසන මුට්ටියයේ වචන ආදේශක කරන මගේ පුඩිමැද ඇතියෝ ත්‍රී දනන්නේ දල්පතුමාත්තයා තව කෙනගේ හිතක් ්‍රදවලා අපිට ක්‍රඩාවකින් සත්තුට වෙන්න බෑ හන අප එහෙම නෙමෙයි අපි ඒගුල සතුරුවෙනනිදියට අපිත් සතුටු වනිදි අපි අවුරුදුකම ප්‍රශ්මක්ෑ අපට කියන්න දෘශ්‍යා බාතයි කියලා ඇ ස්පෙන්නයි කියල කියන්න. අනිත් වචන පාවිච්චි කිරීම තුළදල්පුතු මාත ඕන වචනයක කතිකාවත් යන ඩිස්කෝසකක් තියෙනවාන්නේ. රිර ඒ ඒ ඒකවෙන්න හැල්ලු කිරීමන්නේ ඉ අපි යි ඉිනි තමිටික් හැල්ලු කරන වචනකින්ත්. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දිව කෙටේඩියක් ොගේ කියරන්නේ. වාචික සංවර්හය ඇතිකර ගත්න්න නම්. ොයි මන් පිල්ිබඳව හිතන අනිත්තයටත්තුදයි තමන් ගොඩනගන්න හදන ප්‍රතිරූපටත් හොඳයි. අපිහම හිංසා කරන්න හොදනෑ. වචනකින් ග අපි දල්පතාත් අප හිරිදිච්ච මිනිස්සු. අපට පේ නැති වෙච්ච නිසා හිතරිි දෙන්නේ. ඒ අයත් තලන්නපි. යි තලනයි. ඒම තලන සමාජ ක්‍රිෂ්ට සම්පන්නයි කියලා ලෝකට යන්න කොහොද. ලෝක ශිෂ්ටත්වය මයින්නේ. අබාත්තුවන්ට සලකන ක්‍රමය අනුව ඒක එක මිනුම් දඩක්. එතුකට ලෝකින් උතුම් පට ශ්‍රී ලංකාව කියනවාවන ඒ උතුම් බව කරායෑ විේදී මේ කාරණයත් සලකන් ලෝනෙමකගොද ඔබගේම ජනප්‍රජාව තුළ ඉන්න කණ්ඩායමක් අපි මේ එක්සත් ජාතින් හරි අපූරු නිර්වචනයක් දෙන දරපපුතුන්ත්තේ අබාත්තුවන් පිළිබඳව මානෝ සමාජයේ විධත්වේ එකක් ලක්ෂණයක් ලු ආබාධ්‍යතාව.ැ කළුමිනිස්විඩ්නවා සුදු මිනිස්සන්නවා. නගරුයි මේ අප්‍රිකාණු මිනිස්සවන්නවා ඇ චීන මිනිස්සු වෙනස්නේ එතක උසකට්ටඉවා මීිකට්ටේන මහතගේෙට්ටු. අත් තියෙන කට්ටයඉන්නවත් නැති මනිසුන්නවා. ඇස් පේන මිනිස්වන්නවා ඇස් පේ නැති මනිසුවා. විධත්වය විසින්නේ දර්වතුන්ත විචිත්‍රත්වය මවන්නේ. ජයිව විධත්වය විසින් යයිවලෝකයේ විචිත්‍රත්ය මවන්නේය එසේ නම් මාන විවිධත්වයක් ලක්ෂණයක් වන ආබාධිත අපි විචිත්‍රත්වය මැවීමේ දායක කාරකාදින්වෙමු එමන මේ මානව සමාජයේ ලස්සන කරන ලක්ෂණඇතම අපි. දැන් ඔබට හිතනවනේ ද ඇත්තට මේ සිත් බික සිත වෙලාදයමික. ුගත්ගේ සිත ික සිත වුණය කිය එක සුගත් පෞද්ගලක ඇසුද අපි හඳුරගත්ත දෙයක්ඉනිසාම තමයි අප අර්ථ වැඩසටහන්ට අර්රර්ධනය කෙරේ මකද ඔහු ලාංකීය ඉදිරි දේශපාලන එ මන්සල කුණනක් නැත්ම් මුද්‍රාවක් තබන්නෙක් බෞ්ට පත්වයෙනවා ඒ කත් අරමුණු කරගෙන අද අර්ථ වැඩසටන්ට සුගත්ත කතා කර සුගත්තාාවත් අපිත්ක කතා කරන්න මේ ශ්‍රී ලංකා දෘර්ෂාබදධ උපාධධාරී මණ්ඩඩේ සභාපතිවරයා බිතියට. ඉතින් මේ වැඩ සටහන අහගෙන ඉන්නකට ඔබට ඔබේ ජීවිතයේ ඇතුලාන්තසිත පික සිතවෙෙන්න්නට ඇති කියලා අපි අර්ථ වැඩ සටහනින් තරී පවිශ්වාස කරවා.